දුම්රිය සංඥා දෝෂ වේග සීමා සහ අබලන් දුම්රිය මැදිරිය ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවෙන් ඉවත් වීමට කටයුතු කළා. කෙසේ වෙතත් අද දිනේ දිවයිනේ බොහෝ දුම්රිය ස්ථානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. අද දින දුම්රිය ගමන සාමාන්‍ය පරිදි සිදු වෙලා තියෙනවා මේ දෙසැම්බර් මාසයේ දුම්රිය සඳහා මගී ජනතාව එක්රොක්වන කාලයක් මේ අවස්ථාවේදී දුම්රිය සේවයේ කඩාකප්පල් නොකර මහ ජනතාව ලබා දෙන සේවය වඩා හොඳින් ලබා දීමට සහයෝගය ලබා දෙන ලෙසත් ඔවුන්ගේ ගැටලු හැකි පමණ කඩිනමින් විසඳීමට අදාළ අංශ වෙත අවශ්‍ය කටයුතු කරන බවත් මම කියන්න කැමතියි යම් හේකින් දුම්රිය සේවයේ අඩාල වීමක් සිදු වුවොත් ලංගම්බනේ ආයතන දන්වලා ඒ වෙනුවට විකල්ප ක්‍රම විදැති කිරීමටත් මම මේ වෙනුවට සාකච්ඡා කරලා තියෙනවා අද නම් ආ වෙලාවට ප්‍රමාණයක් මේ අතර වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපති වරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මෙලෙස අදහස් දක්වා සිටියා අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙපාර්තමේන්තුවට දැනෙන විදිහට සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී මගීන්ට අපහසුතාවයක් නැතුව දුම්රිය ගමන් කරන්න අවස්ථාව සලසලා දෙන්න ලැබිච්ච එක ගැන අපි බෙහෙවින්ම සතුටු වෙනවා කරු රාජ්‍යවතුමා හවස 3:00ට අපිට සාකච්ඡාවක් දීලා තියෙනවා ඉතින් අපි හිතනවා මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා නොලැබුණොත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන 26 වෙනිදා මධ්‍යම රාත්‍රී සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ප්‍රකාශ කරනවා මගින් අපහසුතාවයට පත් කිරීම නෙමෙයි අපිට එරෙහිව තියෙන මේ දෙපාර්තමේන්තුවට දැනෙන දේ කරන එක ඒක ක්‍රියාත්මක වෙලා ඉවරයි දෙපාර්තමේන්තුවේ විදුලි පණිවිඩ ක්‍රමවේදය මේ වෙනකොට අක්‍රිය වෙලා තියෙනවා මේ අතර වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති ඊයේ පස්වරු 4 සිට පැය 32ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ අනුව අද දිනේ දිවයිනේ බොහෝ තැපල් කාර්යාල වසා දමා තිබුණා. පාර්සල් එක ගණ්ඩායි. දැන් ගෙදර යන්නේ ආයෙ මොන කරන්නේ? මම ආවේ මේ දඩකොලයක් ගෙවන්න. පොලිසියෙන් දඩකොලේ දුන්නා. මෙතෙන් ආපුවාම ස්ට්‍රයික්. ඒ ලොකු අපස්ථාය මොකද සාමාන්‍ය පොඩි පොඩි ව්‍යාපාර වලට මේක ඇත්ත කනගාටුයි අපිට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න